තිරුවන්සරණයි අපි ධර්මදේශනා ආරම්භ කරන්න මක්තෙන් පන්සිල් සමාදන්ගලමු තුම්වරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදම් නෝද

द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि संघं शरणं गच्छामि तृतीयं पि बुद्धं शरणं गच्छामि तृतीयं पि धम्मं शरणं गच्छामि දතයන් පෙ සංඝන් සරනංගච්ඡාමී පානාතිපාතාවේර මනී සික්ඛාපදන් සමාධයාමී අධින්නධනාාවරමනී සික්ඛපදන් සමාධ්‍යයාමී කාමේ සු මිච්චාචාරාාවර මනී සික්කාපදන් සමාධයාමී මුසාවාදාවර මනී සික්කාපදන් සමාධයාමී සුරාමීරය මජ්‍ය පමාදට්හානාාවේර මනයේ සික්කහාපදන් සමාධහාමී. විහාරස්ථානයේ වැඩවාසය කරන නායක හම්බුරන් වහන්සේ ප්‍රධහන මහා සංගරත්නෙන් අවසරයි. ශ්‍රද්ධහබුද්ධි සම්පන්න වෛද්‍ය. පියල් වෛදදි ඉන්දි මැතිතුමා ම මෙතුතිමිය ඒ වගේ විශාකා මැතිය ඇතිළුව. ස්‍රද්ධහන්ත පින්වත්න්නේ ධර්මස්ශ්‍රවනා බිලහසී පින්වත්න්නේ. ඒ වගේම මේ YouTubeුීබ නාලිකාව සහසුම් තාක්ෂ නෝස සම්බන්ධෙන් අනිකුත් වතුමේ අද දෙවිනි දවස මේ ධර්මදේශ නමාලාවේ අපි මුලින්ම, අපේ වෛද්‍ය මහත්මයත් මහත්මයත් පිසාක මහත්මයත් පහන් පූජ කරලා ගිලම්පස පූජ කරලා මල් පහන් පූජ කරලා මුලින් මේ කටයුතු සිද්ධ කරලා පන්සිල් සමාධදන් එලා සිල්ලත් පිරිසක් බවට පත්වෙලා මේ සූදානම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න එක ජීවිතයට ගලප ගන්න ජීවිතයට ගලපගෙන අපි අත්තිඳින මේ සංසාරික දුකෙන් මෙදෙන් අවශ්‍ය කරන මාර්ග ප්‍රතිපදාවට අවතීර්ණවීමේ අභිලාශෙන්. බනාහන ඔබත් ධර්මදේශනාවට සවන්ධී යුද්තේ ඒ අරමුණෙන් ධර්මදන සූත්‍රදේශනාවේ අන්තර්ගතය කොටසේ කුණ ඔබට මම කියනකොට මත ෙහිටි ඔට කියලත් ඒක තේරුම් ගන්න පුළුවන් නමුත් ඒ අන්තර්ගතයෙන් පස්සේ ඒ සූත්‍ර දේශනාවේ කරුණුවලට අදාළව මම ඔබට පැහැදිලි කරල දෙ නුත්සාහ කරන ඒ විදර්ශනා ප්‍රඥ්ඥාව වඩාගන්න කොහොමද කියන කාරණය සමහර විට ටිකක් නී රසවේ එකට හේතුව තමයි වගේ හේතුව කියලම පටන් ගන්නේ එකට අනි හාමුදුරුව පැයක්තිස දේශනා කරන්නේ මොනද මහ විකාරයක්න කියලා සමහලාට හිතේ. එක තමයි හැකි මොකද ඒ තරන් අපි හිත කෙලෙස්වොලින් වැහිලතිෙන් අවිද්‍යාවෙන් වැහිල තියන්නේ. ඒ හින්දම කෙලෙස් බරිත බව වැඩි නිසාම හිත කියන්නෙම මේ සතති ධර්මයෙන් ඇත් දෙන්න කියලා. ඉඩ දෙන්නෙම නෑ ත පිළි ගන්නම නෑමේ ඇත්ත. අපි හැමෝ මුදන්න කවුරු ඇත්ත තිත්තයි. ඒකයි. ඉතින් අපි ඒකට හෙම නීරසුනයි කියලා දැනෙනවනම් ඒකට ඔබෙත් මගෙත් ඇත්තනම් වැරද්දක් නෑ. අපි නොදනුවත්තු මේ සසරයයක් පුරදු කරපු වැඩික දුණුතුතරගෙනාපු එකතුකරපු කෙලෙස් බරිත බව නිසා මයි එහෙම දැනෙන්න කෙලා හිතාක. ඒවාගම තමයි ව කාරණයක් කියන්න සාම්ප්‍රදාායිකව ධර්මාවාද දිනට වැඩි මංගේ කාරණය පැහදිලි කරන්න ම බහල ඇති මේ කාරණය මටිියක් නම්ග මතක නැෑ. එක්තර අවස්ථාවක විලක හිටපු මේ අරන්න සේනාසනයක් සමීපේ විලක හිටපු ගෙන්බෙක්්ගිතාවක්ම එක මණ්ඩුක දිවිරාජාගේ කතාවස්තුමකො බහල ඇති දවසක එවිහාරස්ථානය හාමුදුරුවරු සති පට්ට මගේ මතක හැටහිට සති පට්ටාන දේශනාව උන්වහන්සේලා දේශනා කරන අතළතුර ඒකට හුකන්දීගන්න හිට ඉඳලතිෙනවා මේ අවබෝධයෙන් හෝ දැනුමෙන් නෙවෙයි නමුත් ඒකට සවන්දීග ඉඳලතිෙනවා විලේ හිටිටපු ගෙම්බක් ඒක එතරම් මිහිරී කියලා තම ඒ කතාව සඳහඟ උන්හන්සලාගේ හඬ ඒරිත්මය සංයමය ඉතිං ඒකට වසීවෙච්ච ගෙන්බා ඒ අහගෙන ඉන්නවා ඒයහග ඉන්න අතරතුර දණ්ඩක් ගත්ත පුරුෂයක පැමිණිලා විලට බහින්න අහදනොට අර දන්්ඩ බමට ගහනකොට ඒ දණ්ඩට අර ගෙම්බා පෑගිලා මැරිෙනම්. ගෙම්බා මියහන්නේ අර සූත්‍ර දේශනාවට සවන්දීගෙන ඉන්න ඒ චුති සිතය ඒත් එක්කම ඒගෙම්මට ලොකු ටිකට් එකක් ඇදෙනවයකිවේ එයා අරකරකු පිනෙන් ධර්ම දශනාවාහගෙන හිට උපිනෙක් දිවි ලෝකෙ ගහිලා උපතලබරවා. මේ අයික පාට බැලුව මොකද මම හිටියේ විලක ගෙම්බෙක් එක පාටම මෙන්න මම දිවි ලෝකයේ. ඉටවා එයාගේ නුවන භාවිතක ලෑ පොඩක් හොයල බැලුවවා ම තෙට කහොම දාව කිය එතකොට එයාට පැහැදිරුුණ මම කලින් හිටියේ ගෙම්බෙක් ම මෙහෙම දේශනාවකර සවන්දයගෙන හිටිය ඒ අතරතුර ඒ සිද්ුවම් මතක් කරලා ඊට පස්ේ උ දෙවිය බලනකට බුදුරන් වහන්සේ ධර්මදශනා කරන කොත. ය ධර්ම දේශනා කරන්න මොහොතේ දෙවිය ඇතෙන් ප යනවා. ගිහෙල්ල පැත්තකින් වාඩි වෙනකොට බුදුරණන් වහස්සේට පේනවා. මේ අහවල් දෙවිය මේ අ ගෙම්බ වෙලා හිටපු කෙනා තමයි මේ දෙවත්යට පත්වෙලා මෙතෙන්ටාවේ උුන්වහන්සේ නොදන්නවා වගේ ඉඳලා හට කතා කරලා හන ඔබ කවුද කොහේදලදාාවක බුදුරාණන්සේ දන්න අනමුත් නොදන් නවාගේ ඇහි දම් බමන්ටපි ඉන්නට මේ කතාව පැදිලි කළ දෙ ඊට පස්සේ දෙවිය ඉස්තරයට ඇවිල්ල පැහැදිලි කරනවා මම මෙහෙම හිටිය බුදුරන් වහන්ස මට ඇහෙන්න ලැබුණ මේ වගේ ලස්සන ධර් දශවාම මංක ඇහුන් කන්ද ගෙන හිට ම අන්තිමේද මෙහම කෝටුවක යට වෙල ිය කියයා ගිහල්ලමේද පේලෝකකිෙත්තුනා තිබමම් බැලුව මට මෙතෙන්ට දිවිලෝකට පත්වන්න ලැබිච්ච පින මේ නිකම්ම සවන්දීගෙන ස්ටිප් සූත්‍රයට නිකන් සවන්දීගෙන හිටිය ගෙම් බට විඤඥානයක් දයක්මක් නෑනේ දැනීමක් ඇැඳ නිස්න ඉතිං මම කියන්න උත්සහ කරේ සමහරට මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය පැහැදිලි කරලා පස්ස විදර්ශනා ඥාණය පිළිබඳව මට හැකිියවරින් විස්ත්‍ර කරන්නේ යන කරුණු කාරණාකිහිපේ තුළ ඔබට නීරස බවක් දැනුනොත් ඒ දරාග නහගරින් හේතුව තමයි මේ කෙරහි මම පාවිච්චි කරන වචනයක් හරි අහලා පුරුදු කරලා තියෙන එක සසරට ඔබට මහගු සෙතක් වෙනවා සුගතියකට පත්වෙම. මධර්ම ඒ පිළිබඳව හරි හිතලා දේජනයක් ඇතිකරගෙන අපි අපේ නීවරම් ධර්මය පුඩ්ඩක් යටපත් කරගෙන මේ ධර්ම දේශනාවට සවන්ධය නිත්සා කරමු. වෛද්‍ය ඉන්දිපියල් දෙපල ඉතා ගොහම ධර්මයට ලද දෙපල කද මේ ධර්ම දේශනාවට දායකත්වය සපයන්නේ දෙවුණවල්පල දීනයකි උපන්දිනය සීපත් කරගෙන වල්පල දයනයටය ආශිවාත කරන්න ඒ වගේම ලංකාවාසි සියලුදින ඇතුළ පවුල හැමි ත්ම සිත් අතන්නක්මිය ගයායට පින් දෙන්නත් තමයි අරමුණ විශාකනවන මට වතුරක් ගුුණමතුරකක් කිය පල් හැටලර අපි දැන් ධර්ම දේශනාවට අවතීරණගමු මට මාතෘක අවසයෙන් ලැබිල තියන්නේ. ගුත්ත්‍ර නිකාය නවකනිපාතයේ නන්දක කියන සූත්‍රය මේ නන්දක සත්‍රය ඔබ මීට කලින් හල ඇති මම කෙටියෙන් මේ කරුණ ටික කියගෙන යන්නම් මට වැදගත් කරුණ කියපයක් සූත්‍ර අවසා නේදි පැහැදිලි කරන්නව නිසා මේ හරි රසවත් කතාව රසවත් සිදුවීමක් බුදුරණන් වහන්සේගේ උත්තුංග මානසය ගුණංග පව විස්මත්තු ව සිද්ධමයක් මෙතන තියෙනවාන මුොත් කටියෙන් කියාගෙන යන්න දවස අන්දක කියන හාමුදුරෝ දම් සභාමණ්ඩපේ පරිවාර භික්ෂ වහසටට ධර්ම දේශනා කරමින් ඉන්නමගොතක සිදුි වෙච්ච සිතවීමක් සම්ප්‍රදායක් තිබුණ එදා දවස බුදුන් දවස මොකක්ද. බුදුරන්හන්සේ පමණක් නෙමෙයි දම් සබභාමන්්ඩ පේ රැසටින භික්ෂ හසලට ධර්මදේශනා කරන්නේ. අසුම හස්්‍රාවකයන් ඇතුළූ ධර්ම දේශනයට දක්ෂ හොඳ. අයටත් භික්‍ෂු වහන්සලාටත් බුදුරාණන් වහන්සේ අවස්ථාව දෙනවා අද දවසේ ඔ දේශනා ධර්ම දේශනා න හට දවසේ ඔබ ධර්ම දේනර ඊළ දසේ ඔබ ධර්ම දශනා කරන්කි මේ භික්ෂුණ හසලටත් බෙදලග ඉති මේ විදි හට කිහිල්ල මේ ඊළඟ මේ වස අවස්ථාව ලැබනි නන්දක හාමුදුුව නන්දක හාමුරුවෝ දැන් වෙනකොට තුන්වහසට පොඩි ප්‍රසිද්තාවයක් ැබිල තිබුණ නන්දක හාමුදුරුව හොදට නිචිත්‍රවෝ ධර්ම දේශනා කරනවා කියන සටිපිගෙට එක තිබුණ. නන්ද හාමුදුරුව දම් සභා මන්ඩ පිය දේශනා කරගෙන ඉන්නකට දේශනාව පටන්ගත්තට පස්සේ බුදු හාමුදුරුව හෙමීට යනවා ධර්මසාලාට. හැබැයි දරම් සලාව ඇතුලට යන්නන්නේ නැහැ හේතුව තමයි දුරන්හසේ ඇතුළට ගියු තර දේශනාවට බාධ වෙන නිසා ඒ අයිගේ අවධහනය කැඩන නිසා බුදුරණන් වහන්සේ අන දහාමුදුරුවොත් යනවා පිටි පස්සේ ගිහිල්ලා ඇතුළට යන්න ඇතුම එලිය හිඳගන බුදුරන් වහන්සේ බණ කනවා. ඒක තියෙනවා බුදුරන් වහන්සේ උන්හන්සේගේ සරීරෙන් පිට සඩ්වන රශ්මි මාලාව පවා එළියට විහිදලා ඒ අහනායට බාධාවක් වෙයි කියන කමට උන්වහන්සේ සම්පූර්ණ සරීර්ය චීවරදහතුවෙන් වහගෙන එලිය ඉඳගෙන බනාහගෙනන්න ැ පලවෙනියා මේ නික්ම ගිහා මානන්ද හමුදුරුවෝ කියෙනන බුදු හමුදුරුවණය අමාරණීද යමුත ඇතුළට විහාරය ගන්ධකුටටියට බුදු හාමුදුරෝ කියනවා නයානන්ද අපි තවට එකක් බනාහමු ඇදම් යාමයත්තයකුත්වා බදදු හාමුදුරනි කුට්යටට වඩි මුදු නයානන්ද පිතාාටික් තුන්ම නයාමඇති වෙරලා කමරි එලිවෙනකම් බුදුරණන්සේ බණා අන ඊට පස් එලි ේ ධර්ම සන ුරාට පසෙ මෙම ගෙල් බුදු හාදුර දුරට ට්ු කරලා ගුර පාද ඇතුට ගිහ එතකො මි කටීමට කියාගයන්න ලන්දග හාමුදුරුවොන්ට සෑහෙන කනගාට එතක දැනගන්න අන්ද හාමුදුර බදු හාමුදුරු එලිෙනක එලිය නිදගෙන බනයහෝයි කියලා යි තර සම්බේගයත් ඊට පස්සේ කියන අනිපුත හඳර මම දැනගෙන හිටිය නෑනේ මට දහස් වරයක් සමාවෙන්න නෑ නන්දක ඒක මේ ඔබ පසු තැවැන්නපා ඔබගේ ධර්ම දේශනාව මිහිරිහින් දම ඊට බාධන් නොවෙෙන ලෙස මම ඉළිහිඳගෙන එවරවනකං ඇහුවා නන්දක ඉතාම හොඳයි ඔබ වගේ ශ්‍රද්ධාවන්ත මේ වගේ විචිත්‍රෝ ධර්ම කියීනයට ධර්ම දේශනා කරන අය මේ ශාසනයට මහගු සම්පතක් කියලා බුදුරන්හන්සේ නඳග හාමුදුරුවන්ව ප්‍රසංසා කරලවන් වහන්සේට වහන්සේට කරුණු කියපයක් කියවා. දම් සබා මණ්ඩපය භික්‍ෂූන් වහන්සේලා හිටකු නිසා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළාට මේ කරුණු බිහි පැවිදි අපි හැමෝටම වැදගත් කරුණු කියපයක් එනිසා මේ අපිට ම බුදු හාමුදුරුව පි දේශනා කළය කියන කාණයෙන් හ හරි වැදගත්කාරණයක් බුදුරන් වහන්සේ මෙතනදී අපි විසින් ගොඩනගාගත්ත යුතු කුසලතාවයන් ශක්‍යතාවයන් සුදුසුකම් හතරක් ගැන පැහැදිලි කරනු. පලවිනිකට බුදුරන් වහන්සේ පැදිලි කරන්නේ නන්දක මහනෙන යමෙක් සද්ධහාාවෙන් පරිපූර්ණ නම් එහෙත් ඔහු සීලයෙන් සම්පූර්ණ නැත්තං ඒ ප්‍රමාණක් මදිී කියන යමෙක් ඔබට සද්දාව තියෙන පුළුවන් හැබැයි ඒ සද්ධාවේ තරමට සීලයේ වැඩිල නැත්තංර ලබාගත් සබ්දාවී වුණක් වැඩක් නැහැ කිය වැඩක් නැත්තෙන ඒ එක ප්‍රමාණවත් මදදි කිය ඇත්ත. ප්‍රමා ම එනිසා යමෙක් තුළ සද්ධාවක් පිහිටනව නම් තුන්රුවන් කෙරෙහි බුද්ධර්ම සංගකෙරෙහි කුසලය කෙරහි තමන්ගේ ධර්මානුකූල දිවි පැවැත්ම ගඩනාගා ගන්ට වශ්‍ය කරන මූලිකවම අපිට වශ්‍ය කනර සද්ධාව පිහිටිය යුතුයි හැබැයි ඒ ප්‍රමාණවත් මදිී ඉට අදාළව සීලය පූර්ණය කළ යුතුයි මහනෙනි නන්දක කියලා භික්ෂනාසරට පැතික්. මහනෙන යම්විටක ඔබට ප්‍රමාණික ශ්‍රද්ධව තියෙන්න්නක් පුළුවන් ප්‍රාමාණිකව වැඩිච්ච සීලයකුත්තියෙන්න්න පුළුවන් හැබැයි ඒ විතරක් ප්‍රමාණවත්යන්නේ නැහැ අනිවායෙන් සමතය වැඩිය යුතුමී චිත්තෝපක් ලේෂ උත්සන්න නොවෙන මට්ටමට සමත භාවනාව පුරුදු පුහුණන් කළ යුතුයි කියලා බුදුරන්ාස පැතික. එතකොට උන්හසේ මුලින්ම ගත්තම කද සද්. අපිට සද්ධාව තිබුණු පමණට මදි කියනවා. එළඟට සද්ධාවෙන් යුතු කෙනෙක් නම් ඔහුට අනිවාරයෙන්ම සීලයේ පරිපූර්ණ කළ යුතුයි කියන මම එ ඒක අතර තුර මතක් ච්ච කාරණයක් කියන්න මේක දේශනාවක සඳහන් වනා චර දඳුන්වත් සීලේ පරිපූර්ණය කළේ නැත්තං ලුවෙන්න මෙහෙම වෙන්නේ. අපි දැකලා දීරේ දොය අපිහිතමකු බිල් කිින්ටන් මහත්මයාගේ ජෝබයින් මහත්මයාගේ කැම කවුද මෙහයාග මැත්තමයි ගෙදර හොඳ බල්ලෙක්කින්වායි කියලා. එයාටහොච්තර සැපද හොඳම සැප උපපත්තිය ජනක කර්මය නරකයි ඉප දුනිය සුනකි වෙෙළ හැබයි සැප ඇයි. යා දන්දීල තියෙනවා සසරේ සිල්ර කළ ම සිල්ත කළද අපික්මට යම් කාලවෙලා යනවා සද්දාව තිබුණට මදිී සීලයක්තනැක සීලේ තිබුණට මදිී සමතයක් වැඩිය යුතුයි කියවා සමතය වැඩුවට මදිී විදර්ශනා ප්‍රඥාව විදර්ශනාභාවනාව වැඩිය යුතුයි කිය මෙන්න මේක තමයි මේ සූත්‍රයේ වැදගත්ම කාරණය මට ඉන්න ඕන කරලා තින වැදගත්ම අවස්ථාව මෙන්න මේක හේතුව තමයි මේ ලබව මනුසත් මේ හ හරිමදුර ලබයි ආයි අපිට කියන්න මම වැඩි ධර්ම දෙශනාවල නොකීප කාරණයකුත් කියන්නම්ට එකක් තමයි අමත කුණොත්තඒක හොඳනෑ දැන් මේ මගේ ඉස්සරහහින්න වෛද්‍යපින් ඉන්දී පියල් වෛද්‍යතු කල දෙපල අපේ මිින්ඩිස් නුන මේ හැම ඉස්රහන් අපේ මේ නෝනලා හැමෝම හොදට දන්න්නේ නොකොම දන්න ශ්‍රද්ධාවත් හොඳයි හොඳට ප්‍රතිපදාවත් යනවා. හැබැයි සෝවාන් පලය සාක්ෂාත් නොකල යමෙක්ඉන්නවනම්. මේ මමත් ඇතුළුව ො මමත් ඇතුළු ශෝවාන් පලය පල නොලැබූ කෙනෙක් ඉන්නවානම්. ඔහු තුළතිය ඔහු ඉන්නේ ලොකු අවිනිශ්්‍ය භාවයක් අපි අපි හැමෝම ඉන්නේ ඒ අවිනිශ්්‍යතාව. මොකද දන්නවා දේ අවිනිශ්‍යත භාව. ලොකු රිස්කහක්කේද අපිට මේ සසරේ හරි මවි නිෂතා අප කොහ ඉපදේද කියලා. කොහේ ඉපදේද කියලා දන්නේ. සෝවාන් නොවුන නං සෝවාන් නොවී ඉන් මෙහා ඉන්න ප්‍රතක්ජන අපි. කොච්චර මාට සමහර ඉන්න නම්ම මම හිකං කරන මම මම හරි සිල්රකිෙන කියලා සෝවන් පලේ සාක්ෂත් නොකල නම් ඔ ඔබත් මමත් ඒ අවිනිශ්චිත භාවය උඩ ඉන්න කියන එක අවබුතු කරගත් යුතුකාරණය හරි අපේස්සරටය මෙන්න මේ විදර්ශනා ඥානය දැන් විදර්ශනා වැඩියයුතුයි කියලා මට ඔන්නම් මේක තිබුණ මේ සූත්‍රයේ කරුණු ටික මෙන්න මෙච්චරයි එනි සවබත් අදේදලා මේ සමුසේ වඩන්න සිල්රකින්න හොද විදරසනා වඩන්න කියලා. නැගට ලගේට වදහින්ද පංසහ කරා. එකක් කිස්සරහා වාඩිියලයින්නේ ප්‍රජ්ඥාවන්ත පිරිසත් ධර්මය පුරුදු මුන්තරණ පිසකින්ද. මට පුළුව විදියට මේ විදරසනා ප්‍ර්ඥාව ගොඩනකා ගන්න මම අවබුධ කරගත්ත කරුණන් ටිකක් කියලා යන්න. නිකම්ම අරහෙම කිව්වට පිනන්දක සූත්‍රයෙන් ය අද බණෑ කුණු මෙච්චර තයන කියලා ඕක ගෙදර යන්න කලින් මත ෙනක්. සමහරවි ලැන් ඇහ හමති්‍යයන පුළුවන් කෝල් කරලා සහටි නන්ද පුතයෙන් බනැ මෙහෙම පරම්ික් නිසා හැබැයි මේ ප්‍රතිපදාව දන්න නැත්තම්. කොහොම දීමන ශක්ෂා කරන්න. අපි මෙහ මේ කතාවට විදරසන ඥානය වඩාගන්න බදුරන්වාසේ ක්‍රමයක් කියන. ඒක්‍රමය මෙහෙමයි පටන් ගන්නවා. ස්කන්ද ධාතු ආයතන කෙරෙහි අනිත්තු දුක්ක වශයෙන් අනිත්තුද කනාාත්ම වසයෙන් මේ ප්‍රඥ්ඥාව වඩන්න කියලාට කෙටියම කිවොත් ස්කන්ද ධාතු ආයතන කෙරෙහි අනිත්‍ය දුක් කනාත් වසයෙන් මේ ප්‍ර්ඥාව වඩන්න කියලා තිදර්ශනාව වඩන්න කිය විශේෂයෙන් දකිනවන දර්සනාව කියලා කියන්න විශේෂයෙන් දැකලා මනස පුරුදු පුහුණු කරන ඔකද මනස පුරුදු පුහුණු කියලා තියෙන්නෙම ුණ දාගන්නන එකුණුට කයින් කරන්න තමයි මේ කරන්න. තත්වවාරි සත්‍ය දශනනාවිද බදුරන්හසේ පැදිි කරනවානි දුක්ක සත්‍ය දුක්ක ආර්ය සත්‍යය. ඔබ දුක්ක සත්‍ය දන්න. බුදුරන්හසේක් කාල හිට බොහෝ අය දුක්ක සක්්‍යවරම. දුකාර සත්‍යය දැනගෙනී තිෙන. දුක්ක සත්‍යය කිව්වේ ඔබ මේමොහොතේ දෙත් යම් පායික මානසික දුකක් විදිනවලම් එක දුක්ක සත්්‍යය එක හැමුවම දන්න. ඔයි මළෙවල් ල් ගහිලා අඩන්නේ. කී දවසක් මළගවල්ලට සහභාගලත හැබැයි මරණා සතිය හෝ විදර්ශනාව වැඩිලු තිනවද නෑ එහනම් දුක්කාරය සත්‍ය මොකත්දේ පංච උපාදානස් කන්දය නිසා යම් දුකක් ඔබ තුළ හටගෙන තියෙනවා නම් අන්න ඒකට කියනවා දුක ආරය සත්‍යය ඒ දුක්ක ආරය සත්‍යය පිරිසිද දැකිය ුතුයි ෙනම් පලවෙනි ආරය සත්‍යේ දී අපිට දුකන ති කරන්න කියන්නේමහාම්ම දුක්ක සත්‍යය දුක්ක ආරය සත්ත්‍යය විදිහට පිරිසිද දකින්න ඕන ප දෙවිනි ආරය සත්‍යයදී තමයි කියන්නේ දුකට හේතුව තන්හාාව ැක දුක්ක සත්‍යය මිසක් දුක්කාරය සත්්‍යයන වෙයි දුක්ක ආරය සත්‍යය වෙන්න මකක්ද කලින්කිවව අපි ස්කන්ද නිසා හටගන්න දුකක් තියෙනවනන් ඒ කාර්ය සත්‍යය දුක්කාරය සය දෙවින සත්‍යය දිකිනවා මේ ස්කන්ද වලට කරන යම් තන්හාාවක් තියෙනව නම් අන්න ඒක තමයි සමුදේ දුක්ක සත්‍යය දුක්ක දෙවිනි සත්‍යමකක්ද සමුදය සත්ත්‍යය සමුදය ආර්ය සත්‍යය ඔන්නඒ දුක්ක පිරිසිඳ දකින්න කියන කාරණයට දුකාරය සත්‍යය දුක පිරිසි දකින්න බුදු හාමුදුරුව අපට නඥාහයක් දෙසනා කළ. ඒකට කියනවා පටි සම්පාද් දැසන. ගොඩාක්ිස්තරක ැත ම ඉට ඉක් ටක්මට කියග. පි සම්පාදධ නෙමෙන් න්‍යාය හරියට පටිසම්පාද්ධය නයහයි තියෙනවා පොදු න්‍යායක් සහ සත්වයා සම්බන්ධයෙන් දුන්න ඇහැදිලි කරපු න්‍යාය පොදු න්‍යාය තමයි ඉමස්මින් සේ ඒ න්‍යාය හරියට හම ඒකත් කියලා න්නකු තැමිතන පිටස ඉන්න පිරිස හොඳ. වෛදතිප හොඳරම දන්නවා ගනිතය විද්‍යාවහ ධරප හිදා ධනිතේදී සූත්‍ර දෙනවනේ නේද සූත්‍ර ඇද්දීලා කියනවා මේ සූත්‍රය ඇසරු කරගෙන මේ ගණන්ටික හදන්න කියලා පට සෞපාද දේශනාවේ පට සෞපාද න්‍යය මෙන්න මේක ප සෞපාදතය මෙන්න මේ ොමොකක්ද න්‍යාය තමයි ඉමස්මින් සති ඉදංහ පොති ඉමස්මි අසති ඉදන්න හෝති. ඉමස්ස උපපාදා ඉමං උපප්ජති ඉමස්ස නිරෝධ ඉමං නිරුච්චති. මේය ඇතිකල් හිමේවෙයි මේ නැතිකල්හි මේ නැතිවෙේ. මෙය උපන්කල්හිමය හටගනි මේ නිරුද්ධ වුණ කල්ලි මේ නිරුද්දරී. ඕක න්‍යාය. පටිච්ච සමුප්පාදමකක් දෙහෙනම් අංග විසිහතු රග දොලහානි පැතරන අ්‍ය මේ චක්‍රය ොඳේ මේ චක්‍රයක්ක දිහට හිතාල. ඇඳ ගන්නන චකරැ අවිද්‍යාපච්්‍යා සංකාරා සංකාර ප්‍රච්ඥා විද්‍යාන වි්‍යානපච්චනා. ඔන්න ඔත්තනදී අපිට අහුනව ගැඹුරු තැන නාමරූප කියන තැන. ඒකට යන්න කලින් නැවත වතාවක් වවා දැන් අපි මේ දේශනවිද උත්සහ කරන්නේ විදර්සන ප්‍ර්ඥා වදන්න කොහමද කියන කාරණදදි ම මුලින්ම දුන්නා පොඩින්ගිය අපි විදර්සනා ප්‍රඥ්ඥා ආරම්භ කරන්න ඕේනම් ස්කන්ද ධාතු, ආයතන පිළිබඳව අනිත්‍ය දුක්ක ආත අනාත්මෝසින් වඩන්න ඕන එනම් පටිච් සම්පාදන්‍ය ආයතුළ අනිත්‍ය දුක්ක අනත්ම අරකිවව ස්කඳධාතු ආයතනය කෙරෙහි වඩන්න ඕන ක්‍රමය පැහැදිලිව දේශනාක්කිම තියවා හේතු පලවාදීව දේශනාකම තියෙනවා ධාතු කියල කිවේ පටව්‍යාපොතේ ජෝවාය ධාතු එක කෙලින්ම මේ රූපකාය හැදුනිි කොහොමද කියන්න උගන්නනවා. පොහිද විස්තර කර තියන්න කෙළම පස්සෙ කියන්න මට අමතකු ඉදන්න මට පතකරම් සතර සට පටානෙ කොහොද මේක වැදගත්වන්නේෙ එක ධර්ම දේශ වසා එතකොටධාතු දන්නවා මේ සරේරයේ ෞතික මේ සරීරය විතරන්නේ මේ සියලු මේ බෞතික හැමදේම නිර්මාණය වෙච්ච දැන් අප මේකාර මෙහෙම දැන් ඔබ දන්නා විද්‍යානුකුලව ලෝකෙ කුඩාම අනුවමොකක්ද කුඩාමයක් අපි දැම්ම පරමාණුව කියන්න වඒ පරමාණනුවත් නිටෝන පොටෝන ක කියලා එෙක්ටොන කියලා බදිල ඒෙත් මහිතන්න එකක් තව දෙකට බිදුුණා යුටම් මත කනයකෙට විද්‍යාව කරනය දන්නවා අපි බුදුදහමේ බුදු හාම්බුරු අවරුදුධ දෙදා සයියකර කලින් ඔය පරමානුව කියනේ බිදුුවමකක්ද සුද්දාාශ්ට කවදට සුද්දාාශ්්‍රකය කියලා කියන්නේ එකට පටව යාපොතේජෝ වාය උපාදායරූ පහතරත් එක්ක අටයි පට ව්‍යපොතේජෝ වායෝ අන්නහරිමක රස ගන්ධ රස ඕෝජ ආකාස විඥන්ධාත කියලා නවත් එක තිෙන හැබයි සුද්දාාශටක ඇරක මකදද රස ෝජ ආකාස මට ටිකක් පැටලෙනවා ඒක තම සුද්දාාශ්ටකය දැන් මි ධාතු ගැනකිවවෙ හෙටියෙන් දැන් භෞතික වූ මේ ලෝකයේ විශ්වය පවතින සියලුම ෞතික දේවල් මෙන්න මේ සුද්දාාශ්්‍රකයෙන් තමයි හැදිල ති සුද්දාාශ්්‍ර කේතුන් ගොඩක් පැදි කිිරම් තින අප ඒක පැත්තකින් කියලා බිසරහටයමු එලඟට ස්කන්ද ධාතු ආයතන ධාතු අපි කතා කළ ස්කඳ ගැන ස්කන්ද මේ රූපවේදන සංඥාංකාර විඥ්ඥාන කනක ස්කන්ද ඉට පස්සේ ආයතන මෙන්න මේක තමයි දන් අපි පැහැදිි කරගඩ යන්නේ මොකක්ද කිව ආයතන කිවීමමොකක්ද ඇස කණ නාසේ දිවසරීරය මන්නස මේකට අපි මෙහහි මවතීරණ අපි හැම දේකදිම මොකක් හරිවේවා හැම දේකදිම අපි බාහිරට තමයි යතදාන්නේ. හිේතුවනක් කන්න හිතුනත් යන්න හිතුනත් ප්‍රශ්නයක්කාවත් ප්‍රශ්නයටට උත්තර හෝ යන්න ගිය. මොන දේකරන්න ගියත්. මටම පැදිිර කරන්න හ ම පෙෝඩක්ත්ම මේ පාච්ික ොකුත් ේක හිතන් දෙෙපා අත ගැනීමේ කුණු ගැනවිතරක් ොලුර පාචකගද. ප්‍රතක් ජන අපි පුරදුී තියෙන්නේ බාහිරට අපි මේ අවතීරණෙන් බාහිට තම අප යන්නේ බෝස තරන් වහන්සේ කිය අනි පැත්ත කළේ බෝසධන් වහන්සේ බාහිට ගිහල්ලා උත්සාහ කරම මේ සත්‍යතිත ේරුම්ගන්න බෑ ඉට පස්සමකද කරේ බෝරක්ෂ මෝලයවතින්දගන උන්වහන්සේට පලප්ට පම්ට Google තිබුන්ැ බෝධීන් වහන්සේට වල්ලාට වාඩිවෙලා උන්වහන්සේ තුලිං ලෝකය දැක්කා. ඒක දැ දකින්න උන්හසේ උදව් කරගත්ති මින්නම ක්‍රමේ. මොකක්ද ආයතන හයේ තමයි ලෝකයේ මැවිල්න්න කියල බුදුහදුරු පැත්ලිකා. ඔයි මහ නිධාන සූත්‍රයේ සලා එතන සූත්‍රයේ කලාහිවාද බේතික සූත්‍රෝයි සූත්‍ර ගනාවකම හරය මම කියන්නේ හොඳ ඉන් දවශය කරන හින්ට නැතත් විදර ස කරන මුද කියලලා දන්න නැගල න හරි. ද හඳරු පැහැදිලි කරවා මහනෙන සියල්ල යනු සියල්ල මැවෙන්නේ. මේ ලෝකයේ මැවෙන්නේ ඔබ ලෝකේ මවාගනතින්නේ මේ ආයතන හයේ ආයතන හයි එක උන්නහසේ මෙහෙම කියන්නේ. අත්තිචක්කු රූපය ඇත, ඇස ඇත අත්තිරූපං රූපයේ ඇත, අත්තිචක්කු විඤ්ඥානං චක්කු විඤ්ඥානය ඇත. අත්තිචක්කු විඤ්ඥානං විඤ්ඥා තබ්බ මෙහෙමිඳගෙන විඤ්ඥානය කරනවා. ජානාති දැනගන්න හඳදුරගන්නවා අත්ති තත්ත් ලෝකෝවා ලෝක ලෝක පං්ඥා ඇති මෙන්න මේක තමයි ලෝකයේ පැනවීම මේයයි කෙල බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේක දේශනා කල තින මඳදු පින් එක සූත්‍රයේ පහලා තියනය දම ඒක වැඩදුරු විස්තරන්න යන නෑ ඇසත් රූපයත් එක්ෂවිංඥානයත් එකතු වෙලා තමයි මේක හැදින අපි ස්සරහට ගිහම් එම ඊලක බුදුරහන්ේ ත විස්සරහට පහැදිලි කරන චස්සු ලෝකෝ සමු ප්ඥෝ මහනනේ මේ හය ආයතන හයක තමයි අපි ලෝකයේ උපදවගන්නේ. චසුක ඔබ්බද සන්තානම් මේ ආයතන හයත් එක්ක තමයි යබි සබන්ධර පවත්වන්නේ එක තම යබි මේ ලෝකය කෙලග්‍රාණයඉගරගනති. වෙන නැහැ චල මේ ව උපාදා ඇති මේක තමයි යප අල්ලගන්නේ උපාධනය කරගන්න මේ ආතන හය තම අපි ලෝකය අල්ල ගන්න පානය කරගන්නේ චසු ලෝකෝ විහඳති මේක ලෝකයේ යැයි. හුදුන් අපි එක අල්ල ගන්න මේ දැනගන්න ලෝකයේ හගෙනවා මේක ලෝකය කරල්ල ගන්න. මෙන්න මේක බදුහදුුව තවත් ස්සරගෙහිල්ල පැහැදිික් නො එකක ූත්‍රයක සබ්බං වූ බික්කවේ මහනි සියල්ල යනු හෙයි එහෙනම් සියල්ල කියලා කිවීමකක්ද ආයතන හයේ අපි මවාගන්න රෝප සබ්ද ගන්දර පරස කියන මේ දේවුලොත් එක්ක අපි උපාධනය කරගන්න ලෝකේ සබ්බං හූ බික්රව පහන සියල්ල මේ යයි පැදිල කරම අහල තිරුණ ද මළගෙවල්ල යඩක් යංකංචි සමුදය දබ්බං සබ්බන්තන් නිරෝධ දම්මන් කියලා ඔන්න අපි වැදගත් කාරණය එකටනවා එහෙම නං එතන මකදතින්නේ යංකංචි සමුදය දම්ම සබ්බන්තන් නිරෝධ දම්ම යම් කිසි හේතු ප්‍රත්ථයකෙන් හටගත් යම් ධර්මතාවයක් තියෙනවාද සබබන් ඒ සියල්ල නිරෝධයට පත්වෙයි නිරෝධෙහට පත්තේ දැන්ඒ සියල්ල කිය නොකොට අපිට ඔලුවට යන්නේ අන මේ සියල්ල නිතත මේ ගවල් දුරුොත් අනිත්‍යය ඒ මේ මං ස් රහින්න ඔබත් අතන තැම මත්තන හැයි මෙහම ෝක අනි ලෝකේ බාහිර ෝකෙ අත දා අනිත්‍ය තරු ගැඩිලබදර ීරුම් තිනද තීරෙන්නේෙ නෑ ඇයි අපි මේත්‍ර කෙලෙස් බර වැඩි නිසාම මේ දැ මට වඋන යතෙනනි ඩො පියල් දැන්ක ොහොමද ඩොක්ට දැක්ක ගමන් මට මකක් කන්නේ ආගමාසේ ධාන දෙන්න අපපු ඩොක්. ආ දැන්කි එකක් මහත්තිලාන් කොහොමද. අර මනසේ රැස්කර ගත්ත සංස්කාරයන් එක්ක මගේ ඔළුවට රූපේ ආපු එකත් එක්ක ම සස්කරනය කරලා මෙයා ඩොක්ට හඳුණ ගන්නවා ඊට පස්සේ ප්‍රසන්න භාවයක් ඇති කරගන්නවා වේදනා සඥා චේතන වසේ ඔන්න ඩොක්ට ගැන සස්කර හල්ද දැක් ඩක්ට මේ ඩොක්ටම හමයි හොඳනි අනි අද ධාන දෙදන්නාවන් කියලා. මෙහම ඉතාගෙන දැන් සස්කාර මවාගන්න නාම ධර්මටක හදා ඊට පස්සේ අහවල් දවස දැක්ක ඩොක්ටනය කියලා හිත ඒ මවගත දෙ එක් තමයි මන් ඩක්ට ගෙන කතා කරන්නේ එහෙම දෙයක්මහෙමයි අවල් දවස දක්ක ඩොක්ටමි තවත් සොඳද රන්නේ ඔගොල්ලන්නට මම දක් හමත් එහෙමයි හැබැයි ම කොචරකවක් දොක්ට අනිතේ මත් අනිතයකම අනිතකු ඩොක්ටම ඉයි ද මම්ම එතිනින් කිවත් සියල්ල නන්නේ ත්ැයි ඕවා අහරන්නකිවට එලිටි හල බලටම අමේ වාහන තියෙන්නේ මං ආපුවාහනි අසාගේයට තියෙනවානේ අපේ දරත් බොහන්දර දිගෙරග මාම තියෙන්නේ අනිත්‍යයකුවා හමුදුරු ගනිත්‍ය භාවයක් නෑනෙ මතනය අසාගේයට බොන්තර තිබ වි හැබැයි අපි චුට්ටක් තේරුම් ගන්න පුළුවන් චූටි කාල පොටෝයක්යක්කුත් අද ඉන්න විදිහ. ඕකර මරණයද කියනවන්නේ සමුති මරණ ස්කන්ද මරණ කෙලට ස්කඳ රන අපිට පේන සමුති මරණය විදර අපිට පේේ මේ තුළේ මරණ මැරෙනවා මේ ඔන්නට ඇටනමියක ගැන ගෙනගත් වයි කායි විද්‍ය විගෙන ගත්ත ඩක්ට හොඳ බලුවන්ස් ධාතු මනසිකාරය ගොඩන ගන්න ධාතු කියන අපි කොටස පිළිබඳ මේ වර ගන්න හොඳ අවබ්දු කරගනකු නමුත්ඒක හැමටම් බැහැ එතකොට බාහිරට බාහිර මේ වස්තු පුද්ගල තත්ත්වයන් දිහා බලලා අනිත්‍ය තීරුම් ගන්න මාරුයි සබ්බං කිව්වෝ ගමන් අපිට හිතෙන්නේ සබබං අනිත්‍ය සල්ලා නිතෙන ඔක්කොම හොර යෙනවා එහෙනම් බුදුහඳුරු සබ්බං කිවේ මොකක්ද ඔන්න ඇතුළට එන අභ්‍යන්තරයට නවා සබ්බං කියලා කිව්වේ මේ ආයතනහයේ යම්කිසි ර වේදනා සඥාචේතන වසයෙන් හටගන්නවූ යම් ධර්මතාවයක් තියෙනවා ඒදේ නිත්‍ය ද නිතතිදි කියලා බලන්න කියනවා. එ අපි ආයිපත් යමුකු මේ ආයතන හයෙන් ඇතුළට එන්න නිමිති සියල්ලටම කියන්නේ රූප කියලා. ඇසන් රූප දක්කිනෙන් හිදා විතරත් අක්ෂ චක්කු විඤ්ඥානය ඇසෙන් දකින රූප නාහෙන් ගහින සඳ කියලා ගත්තට මේ ආත හයෙන් ඇතුළට එන්න සියලුදවලල් රූප කියලා හැඳදිරිුව කියන එක මතකතියද. ඇසෙන් රූප ගන්නා සබ්ද ගන්න නාසියෙන් ගන්න සෝදය සරීරරිං ස් පර්සි විඳන මේ ඇතුළි ඒ දැනගන්න හඳුරගන්නවා විඤ්ාය කරගන්න ං්්‍යානය සකස් වවා. මේ ආතන හයෙම්ම ඇතුළට එකතු වෙන චක්කු සෝත ගාන ජීව්වා කායි විඤ්ඥාන කියන මෙසිියල්ල. මෙසිියල්ලෙන් ඇතුළොට එන නිමිති තමයි අපි දැන හඳුනගෙන උපාධානයට ලක් කරගන්න ඇසෙන් දකින රූපය ලස්සනයි නං ඇලෙනවා. එලෙන හින්දම අනි පැත්තක අවලස් සන්න රූපයක් අක්මති රූපයක් දැක්කරම ගැටෙනවා ඔන්න තරහලා ලෝභ දවිස මොහ කොඩ නැගෙනවා ඒ වගේම තමයි මේ නාහයෙන් ගඳ සෝද දැනුනක්ම මං ඒකයි රූපකකිවේ මොක ගඳ නාහහිට සුවදක් දැනු හම එකක හැට පෙන රූපයක් නැග වගේ නූනට නාහෙයට සූදක් දපු ගවන් ඔලුුවේ මැවෙනවා ගැල්ලිතුර රත්න ටෝස්ටික සෝඳෙන් පක පොි ැවා අපි වෙනවාද මොනෝදේ ඇතුළි රත්තෙන්න්න කියලා ඇගල් ඔලුර මැවෙනවා ඇයි මේ ඔලු ප ඒව රැස් කරගෙන තින මනසේ පුංචේ කාලින් දර හඳුන ගෙන ම කෙටියීම කියාගරන්නේ එහෙනම් ආයතනහයි. බාහිරව තියන බාහිර රූපයන්ට ඉන්ද්‍රියන් ගැටීමත් එක්ක බාහිරින් අධ්‍යාත්මයක ආයතන වලට එ රූප සබ්ද ගන්ධ රස්පරසහර පි ැනීම් හැදිරීම් චේතනා සංස්කරණය කරගෙන ඒවට අපි උපාධානය කරගන්නවා. තුළ තමයි මැවෙන්න ලෝකේ ඔන්න බුදුරන් වහසේ පහැදිලි කරනවා මේ ආයතන හයෙන් යම් නිමිති ධර්මතාවයක් මේ මොහොතේ ඔබේ හිතට හටගත්තන්නම් මේ මොහොතේ ඔබේ හිතට හටගත්ත නම් එක හටගත්තේ හේතු ප්‍රත්‍යයන් ගෙන එසේ හේතු ප්‍රත්්‍යන්ගෙන් හටගත් සියලු ධර්මතාවයන් සියලුකිවේ ආයලියට යන්න එපා මේ මොහොතේ තමන්ගේ හිතට ආකු අර නිමිති නිත්‍ය ධනිත්‍යද කියල බලන්න ක කියලබදර එසේ ඔබට අනිත්‍යයි කියලා වැටහෙනව නම් අන්න ඒ හේතු ප්‍රතයන්ගෙන් හටගත් ඒ සියලු ආයතන හරාතවච්ච නිමිති අනිත්‍යයි අනිත්‍ය නම් ඒක දුක නැද්ද කිය හනවානන් හාමුදුරෝගේ දුකයින බුදුහන්. එහෙමන ආත්මිය වසේ මමත් තින් ගත හැකි තැනක් දෙයක් තියෙන අදානදක නෑ එක ඇත්තනේ. දැම් එහෙම ඇත්ත කිව්වට වැට ඉන්නේ නෑ ඇයිඒ මං අර කලින්කව්ව කෙලෙස් බරගතිය වැඩ කෙලෙස් බරගතය වැඩී අපි පුරුදු වෙලා ඉන්නෙමමින මේක මෙහෙමයි පටිස් සම්පාදු ධර්මාණකුලෝ පැහැදිලි කරගන්න. අපි මේ උපාධානය කරගෙන මේ ලෝකෙ මායාාව වැහිලතින්න ඇයි කියල දන්නවාද අපි හැම වෙලා සදය ද කින කල බදරු පැහදිි සමුදයෙන් සමුදය සමුදයෙන් සමුදය 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 අල්ලගෙන අපි ඒකත්තයෙන් ඒකාරිදයක් දකිනවා ටලක් බ පැදිිරන්න හරියට මෙන්න මේ වගේ. මම කලින් පෝයි දේශනාවන්නද මේක දේශනා කලා තීර නමුත් මේක පැහැදිි කරන්න නැත. අපි හැමෝම දන්නව ලංකාවය විහිළුවටත් කියෙනවා සහාර්දීවල් තීරෙන් ඇතිකොට මොනොද ටියව්ලයිට් නහලා නේද ලංකා ටන ටියව්ලයිට වලන්න චුට්ටක් පේනවාො කොඩ්ඩ බලාගෙන ඉටි හම ඒක ආලෝක න්න මෙහෙම ම කරනයි කියල උතු තන්ඩම ම එක හැදිලි කරගන්නව නිඳම කියන්න මේ බල්බ එකකටන බිද්ව ශක්ති වුනත් එහෙමයි මේ එක්්‍රිසිටය එක එන්නත් එහෙමයි මේ බල්බ් එක පත්ව නවා කියලා අපටඒකාරී ආලෝකයක් පෙනුනට අපිට නොපෙරෙනවා මෙතන ලක්ෂෝටිවාරයක් මෙහෙම යන්නේ සවදහරණයක් ගමක ඉස්සර ෆොටෝ එකක් ගත්තහම ෙගිටියවස්ෙන ිල්ම් ලෙ ෆිල්ම මේ එකක රෝල්ලෙක් ගත් හම නිගිටියවුස් ගොඩක් යන එකම රූපය ගණ නාවක් යන එකම රූපය ගණ නාවක් අරගෙන තමයි අපට එක රූපයක් පෙන්නන්නේ පැදිලින්නේ මීට හනම් පැහැදිි කරන්න බෑ ඔන්න ඔය වගේ තමයි අපි මේ අවිද්‍යග නිසා නොදැනුවත්කම නිසා මේ සිතේ වේග අපිටල්ල ගන්න බෑ සිත වඩලා නෑ අපි හරි අසනනයි මේ සමුදයෙන් සමුදය අපිට අර මේ බල්බිකින් එ ඒ කැඩිකැඩි එන විදදුත් සක්තිය ඒකාකාරී ආලෝකයක් විදිට දකිනෝ වගේ තමයි අපි ස්කඳ ධාතු ආයතර හැම්ම දේකම පැවැත්ම අල්ලගෙන තියන්නේ සමුදයෙන් සමුදය සමුදයෙන් සමුදය එකට ගැට ගහලා. එහම් විදර්සනා කරනව කියැන්නේ ොකක්ද මේ සමුදයෙන් සමුදය අතර නිරෝධය දකිනවා නිරෝධය දකිනවා. එහෙම නිරෝධය නොදක් නතා කල් විදර්ශනා ප්‍ර්ඥාව වැඩෙන්න්නේෙත් නැහැ සසරෙන් එතර වෙන්න ඕන කරන උපාධානය අයින් කරලා මේ ආසාාවතන්නාව උපානය අයින් කලා මේ සසරෙන් ගැලවෙන්න ක්‍රමයක් අවවෙන්නෙම නෑ. ඒකටමයිබුදදු ධාදුරු පැහැදිලි කරේ මජ්්‍යයේ මන්තා නලිප්පති. මැඳ ඉඳලා බලන්න කියනවා. මේ අපි සමුදයෙන් සමුදග සමුදයෙන් සමුදය ගැටගහගෙන එකතු කරගෙන. මම කියලා කෙනෙක් ඉන්නවා මට අල්ලගන්න දෙයක් තියෙනවා මට විඳින්න ලෝකයක් තියෙනවා. මගේ කරගත්ත දෙයක් තියෙනවා. එහෙම දකින්නෙම මේ බාහිර සරේරේ තුළක් අභ්‍යන්තරේ ගොඩනගෙන මේ මාංසික චේතනාමේ හැම දෙයක් තුළම සමුදයෙන් සබදයකට ගැටගාගෙන. නිරෝදය දැකලා නෑ නිරෝධේ පේන්නේෙ නෑ. ඇයි. ඒ තරම් මේක බවේ කෙලෙස්ොලින් වැහිලා. එතරම් ප්‍රබලයි. එහෙම නම්. හඳදුුව අපට පැහදිලි කරන්නේ විදර්ශනා කරන්න කියලා මැද ඉඳල්ල බලන්න කියනවා මොකක්ද නිරෝධය අපිට පේනෙ න හෙනම් උපදව ගත යුත්ත නිරෝධේමයි යංකංච සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මක් යම් කිසි ධර්මතාවයක් නිකම්ම නෙවෙයි මොන ධර්මතාවයන්දසරු ධර්මතාවන් හේතු ප්‍රත්‍යන්ගෙන් හටගත් ධර්මතාවයන් තමයි මේ ලෝකෙ හැම දෙයක් මටයන්නේ මේ ෞති සියලු දේවල්ලහෙම සියලු පරමානුවලින් සියලු මොකදද අපි කියන්නේ. අනුකුඩා පරමමාණුලින් ෞතිකව සැබ්ච සියලු දියවලුත් මේ ලෝකේ මේ භෞතික සරයට වගේම අනිත්‍යයයි.ය අනිත්‍ය නං ඒ දුකයි. එනිසා ආත්මි වසෙන්කුටර ගන්න බෑ මට කැමැති විදිීමට පවත්ව ගන්න බෑ. එනි සමික දුකයි. එහෙනම් මේ වැදගත්ම කාරණයට ආාව මොකක්ද නිරෝධය දකින්න. එනිසා. සම්පා ධර්ම දේශනාව දේශනා කරේ ඔන්න ඕක තේරුම් ගන්න දුක්ක සත්‍යය පිරිසෙන දකින්න ඒක තමයි මේක න ස්කඳධාතු ආතන හරර විදර්ශන වඩන්න ඕන නම් නිරෝධය දකින්න ඕන කරන ප්‍රතිපදාව පැදිිරගතයතු ඒ තමයි ්‍යග පජ්‍යූත්‍රයේද පැහැදිි කරන ද්වාහමන්රෝ උබයත්ත ගාමිනි ප්ඥා කියලා එම් ප්‍ර්ඥාවමකක් වේතුද උදයත්ත ගාමනී පඥ උදයවැෑ දකින ප්‍ර්ඥාවක් වීතුයි නිකම් ප්‍ර්ඥාවක්ම නෙමේ බුද්ධිමත්තු ෝකේ ඉන්න පුළුවන් උගත්තු ලෝකය ඉන්න පුළුවන් හැබැයි ප්‍ර්ඥාවන්තය අපේ ධර්මය පැහැදිලි කරන ප්‍රඥාවන්තයෙක් නම් සංසාරික වසයෙන් මේ සංසාරික දුක නසන්න අවශ්‍යක නිරෝධය දකින ප්‍රඥ්ඥාවන්තයක්ෙන් ඕන නිරෝධය දකින්න නම් සංස්කාර්ධර්මයන් තුළ උද්දය වැය දකින්න ඕන. රසි හට ගැනීම නිරුද්ධතාව දකින්න නොදක්කින තා කල්මයේ සසරේ සමුදයෙන් සමුදේ ගොට ගහගෙන ගැට ගාගන උපාදාානය කරර යනවා. සසර අපි ඇලෙන්න්නේ එහෙන චන්දරාගය හින්ද. මේ නිරෝධය දකින්න බැරහින්ද. එකින් එක ගැටගාගෙන මමත් එෙන් අල්ලගන්න. චන්දරාගේ තන්හාාවට හොඳ වචනයක් තම චන්දරාගය. එක හරි ආසන් අතම හොඳ පිළතු මේ වචනයක්. සා තන්ට වැඩි චන්දරාගේ චන්දරාගේ ඇතිවෙන්නේ ඇයි උපාදානය හින්දා. උපාධනය කරන්න මුණ අටද උපාධානය කරන්නේ නැ අපි මෙහෙම ගමකු මරණය ඇතිවෙන්නේ ජාතිය හින්ද ජාති ඇතිවෙන්නේ බවය හින්දා. අපි බවත් පොඩක් පහැදිලි කරගම. භවේට බුදුහන්දුරු පැදිලි කරන්නේ මේ චේතනාමය වසයෙන් මනසේ සකස් කරගෙන, තුළලා අපි ගොඩ නගා ගන්න ලෝකයේ කියලා එක සරලව අපි මෙහෙම කියමු මේ අපි ඉන්නත් බවය ුණ ඇයි මං එහෙම කියන්නේ මං මෙහෙම ඇස් දෙක ඇරිියත් මට මෙහෙම එලිය පේනකොට මම ි උදේ නැගිටිනොයි කියලා උදේ නැගිටින්නේෙත් මං වැඩට යන්න ඕන කියලා හිතා කර කකු ඇදෙන්ම් පල් හට අඩිය තියන්නන්නේත් මං බීමට අඩිය තියෙනව කියලා දැනගෙන මේ එක හිට ඇතුල තිනවා අපිට එක කියන්න නෑ කසි ඒකක් බන්න ගාන හොදයින කියෙලා හිතිච්ච ගම ඔලුුවේ කුස්්‍ය තියෙනවා ගන්න වතුරත්වයනවා ගන්න කෝප්තෙත් තියෙනවා. දැන්නම් බනාහල පාාවවෙ කොඩක් කොස්තරුම් ගානන් කියලා හිතිච්ච ගමම් ගොස්තරුම්ික් ඔලු එලේ මැවිලා යන්න පාරකුත් එලිය මැවිලා යන්න මෙහෙමයි කියලත් ඔොලුේ මැවිලා. මෙහෙම ගන්න හැරන අපි බවේ මතකටයුතු කරන්න. ඇහැතිලෙද මේ කාරි සංකීර්ණයි. හරියමාරුයි. මේ මහරි අප පැහැදිරිි කරගුම් එකක අපි හැමෝ මහරි සස්සරන මිනිස්සුනේ සත්තයෝ. ඉනිසා එලියට බහින්නෙත් මොනම දෙයක් කරන්න ඔළුව එියට බැස්සත් අපි මේ භවය මත ඉන්නේ. බව සස් අපි සකස් කරගත් අපි විසින් හේතු පලවාදි සකස් කරගත්ත බවයක් මත මේ ඉන්නේ. ඉන් ස මේ බවයන් අපිට එලියට යන්න හිතෙන් නැයි. ඇත්ත නීරසයින මේ වදාලා යන්න අපිට හිතෙන්නේ. අතාරන්නේ හිතෙන්නෑ ඒකනේ. වාඩිවෙලා ඉන්නකොට එක ඉරියවින් ඉන්න බැරිහින්දා ඔන්න දුක ආවා න්න ශරීරකුද නම් මේ පැතර දිනවා ඉන්න බෑ. හිට පස්සයි ඒ පෝෂයක වෙනස් කරනවා ඇයිඒ දැන් හිත කියනවා හිත දන්නවා හිත ඇතුළි තියෙනවා ඔන්න වේදනයි අකමැත්තාව එකකමැතින් ඉිදෙන්න මෙම වෙනකො හොඳයි කිය දන්න ඔන්න සැපක් ගෙන හිත ගිය සැපගන්න මෙහිෙමයි කියලා හිතටාව දැන් ඒක වෙනස්කරන්න ක්‍රමයක් හදාගත්ත වෙනස් කරග ඒ ක්‍රමය තුළ ඉන්නකොට ආයිත් තරවේදරම දුකයි හැබැයිේ දුකු ොම දකින්න බෑ. ඒකයි කිවේකන්ද ධාතුව අ තනවස්ස මේ විදර සනාගකට රඟාගත්තන තම් බැහැ කියලා නවත අප ඉස්සරාටයන් අපි කතා කරේ ජාතිය හටගන්න උපාදාානය නිසා. බාවය. උපාධානය කරන්නේව භවය ගැන කතර කරේ. ජාතිපච්ා බ බවපච්චා ජාත ජාතිපත්්‍යය මරා. පටි සවපාධ දෙසනාවේ අතීත හේතුවඋන් ටිකක් පැහැදිලි කරනවා වර්තමාන පල ටිකක් පැහැදිලි කරනවා අනාගත පල ටිකක් පැදිලි කරනවා. අතීත හේතු තමයි අවිද්‍යාමිරසිත අවිද්‍යාන ශ්‍රිත තෘෂ්ණාව අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ාන් වර්මානු ප්‍රතිඵලමකක්ද සංරපච්ා විඥානං විඤඥා පච්චය නමරූපා නමරප පච්චා සලායතන මේ අපි දැන් ර්තමාන ප්‍රතිඵල මේ අත්දින්නේ පටි සම්පාද දේශනානකුලුව ඒවට හේතු උනේමකක්ද එකවේ මේ වර්තමානය ඔබත් මමත් මේ අත්තිදින විඤ්ඥාන නාමරූප සලාහිතන ස්පර්ෂ වේදනා කන්හා බේදනා වේදනා චත්්‍ය ජාති මේටික වර්තමාන පල මේටික හේතුන ේ මුහිනම්මකක්ද ප්‍රථ්‍යවුණේ ේතු ප්‍රතියවුණේ අවිද්‍යාපච්ඡය සංකාර. මේ හේතුන් නිසා අපිට ලැබෙන මේ ගි් ගිට් මොනාද ජාතිය දැන් අපි ඉන්නවා. ජරා මරණ දුක්කස්ෝක පරිදේව දෝමනස්ස. පැහැදිලින්නේ. ඉනිසා ඒටික කතා කරගන යනකට අපිට තේරෙනවා අපි උපාධානය කරන්නේ. ආයතන හයෙන් ගන්නව් සුක දුකා දුක්කම වේදනාවන්න වට සැපවේදනාවට ඇලිවා අකමැතිවලට ගැටෙනවා හැබැයි ඇලීම එකක් තමයි ගැටීම කියන එක මේකට්ට එකක් ජැමරුයි ඇලීමම කොටසක් තමයි ගැටීම කියන එකක් ොළු තියාගෙනනි ස හට යන්න ස්පර්සිය ස්පරිි හට ගන්න කොටද යතන හ ආයතන හයට හේතුනෙකොහෙද නාමරූප දෙකේ එකතුව. ආයතන හය කටගත්තෙක යිද නාමරූප මේ නාමරෝප එකක තමයි යාතනවලට හේතුන්නේේ. නාමුරූපෝලට හේතුනෙ වන අද සංස්කාර විඤ්ඥාන කළ මේ විදිී ිස්සරහට ගහම අභිද්‍ය අපට හාම්ිවා එක සරල අපි ගත්තහම වඩාහොදයි කියලා අපේ තෙරුන් වහසලා පහැදිලි කරන හැබැයි මේ පටිස්සව පාදර් මේ චක්‍රේ පටන්ගන්න මේ හල් තැනකින් කියලා නිශ්චිතැනක්න තැනකින් මේ චක්‍රේයට ඇතුලන්න පුළුව හැ චක්ක්‍රේ බිඳ න්න බුදුහදුර වැඩ පි ලක්නව කර ඒක තමයි මේ කතා කරගෙන නිසා අවිද්‍යා නිස්ශ්‍රිති තෘෂ්ණාව තමයි මේ බවය අප වහලා තියන්නේ කියලා අවබෝධටාව දැනට ප්‍රමාණවත් ඇති ඒ නිසා බුදුරන් වහන්සේ බැගපජ සූත්‍රයේ දදිහෙනන් දේශනා කලා තියෙන්නේ උදඇත්ත ගාමිනය සංඥ ප්ඥ ප්‍රඥ්ඥාව කසේවේතුද උදේ වැය දකින ප්‍ර්ඥාවක් වී තුයි. උදේ වැය දකින්නේ උදේ වැය දැකීමෙන් ඇතිව කුමක්ද නිරෝධ සත්‍ය දකිනවා නිරෝධය දකිනවා. වැයවීම දකිනවා පිට වැෑවීම නැතිවීමම් පෙන් නැතින්ද තමයි අපි මේක බවහි අල්ලගෙනන්නේ. එනිසා ස්කන්ධ ධාතු ආයතනයන් නිස භහාවයක්ගනගෙන. අපි මේ ලෝකය කියලා අල්ලගෙන තින්නේ කොහෙද කියලා හඳුන ගන්න කියීම. එහනම් මේ ලෝකය මේ ආයතන හයි ඇතිකරගෙන, අපි මේ විහන් ජති මේ දැනගෙන හඳුරගෙන තියෙන මේ ආයතන හයෙන් අල්ලගෙනඉන්න ලෝකයෙන් බිඳන්නනම්. සමුදේ නිරෝධය දකින්න කියනවා. දෙපරිත් සම්පාධනය අයන කොල. සමුදේ නිරෝධය දැක්කම අපිට මේ මායාව කැඩිල්ල බිඳල වකර ඇත්ත ඇතිස කේපේනවා. ඇත්ත ඇතිස කේනවා ම මේ විකාරයන්න විවරුවන් විපරිතද යන්න මේ කරන්න කියලා. අනිත්්‍ය අනාත්ම වූ මට මගේ කැමැත්තරනුව පවත් ගන්න බැරි දේවල් පිළිබඳව වන්නේ උපාදානය කරගෙන ඉන්න කියලා නිරෝධේ දැකලා අනිත්‍ය දකින දකි දකිනකොට රූපධර්ම අල්ලන්න තියෙන ආශාව නැතුව යන හරියට මේ වගේ ම එක කලිනුත් කියලා තියෙන. දැන් ගෙදරට පාවිියස්සක් ඩෝමැට් එකක් ගනකොට අපි දන්නවා මේ පාවිච්චි කරන්න මුකරද කකුල් පිහදාන්න ඩටි වෙනවා එක කියලා අපි දන්නවා. කඩෙන් ගන්න කොටත් අපි දන්න. ගෙදරට ගනකොටත් දන්නවා ගෙදරට ගනල කවරහට පාල න පස්සකාට හරි යිනම දව මේක පවිච්ච කරඒයි කඇත කරේ මේ කැතයිනක ලායිහෝද හොදදන්න නොත නෑ හිතරි දෝ ගන්න ඇයිඒ ඩෝමටක කොඩ්ඩ ගසාදානවක වෙන්න පුුවන් හැබැයි ඒකග දුකක් නෑ ඇයි අපි දන්නවා ඒක ගන්න කොටත් දන්නවා ගනකොටත් දන්න ගෙනල්ලා පවිච්චි කනකොටත් දන්න මේක කකුල් පිහ දන්න පවිච්චිර මේ ඩර්ටි වෙනවා ටඒවගතව මේ සරගය. එහෙම විදර්ශනා කරන්න. එකනේ ඇලීම යිංකරගන්න පුළලන්ක්‍රමයක් ම නිකමට කිවේ. එහෙම ඇත්ත දැනගත්ත හම ආශාතන්හාවාඩු වෙනවා. එකඒ බුදුරන්හස පැදිලි කරන ඇත්ත දකින්න. මේ ආයතන හය මේ කරන මායාවාගුණගන්න මේකේ නිරෝධය දකින්න. නිරෝදේ දැකලා මේ වැෑවෙන බව මේ නැතිවෙනවා නිත්‍යා දුක්ක යනත්ම කියලා දකිනොකට. නාම ධර්මයන් තුළින් කරූප ධර්මයන් අල්ලන්න කරන තන්හාව අඩුවෙනවා. ඒටෙන නිබ්බිදාව කියන නිබ්බින්ඳං විරාජති. නිබ්බිධාව අක මැත්ත අඩුවෙනකොට දැන් අර බාහිට වෙන දගේ මම මගේ එකෙල්ල ගන්න කියලා අර වයිසට ගිාම අපි දැන්ව මමුකුත් නෑවගේන් අර බැරිමහින්ද මට දැන්ුව වැඩන්න මට වන්න හැකිල්. ඒකම නමම සරලකාරණයක් හොඳේ මේකම ගැඹුරු කාරණයක්. ඒ වගේ. ඇ ඇතිසකින් කිනට මේ අභ්‍යහන්තරීම තමන්තුළ නුවන ස්ථාවර නුවනෙන් කියනවා ඇයිඒ අ අනිත්තුද කනාත්ම කියන ෆිල්ටේකින් පිරිල එන්නේ ඇතුළට බාහිර රූපධර්ම. කැන බාහිරෙන් එන මේ ආතනහය එන රූපධර්ම දැන් පිරිල එන්නේ මොකෙන්ද අනිත්ත්‍ය දු කනාත්ම කිය ෆිල්ටේකෙන් පිරිලෙන්නේ නිසා ඒත් ඇලෙන්නේ නෑ ඇයි ආස තනාවක් දැක් නෑ. ඇත්ත දකිනවා. දමට අල්ලගන්න උපාධානය කරන්න දෙයක්න නිබ්බන්ඳං විරජති නිබ්බිධාවේවා කල කිරීම වෙනවා අවබෝධයන්ග කල කිරීම එතන එන්නේ අවබෝධය ග කල කිරීම එන්න්න එන්න රූප ධර්ම අල්ලන්න මෙ කෙලෙස් සන්තරපනය කරන්න නෑ ඔන්න කලේෂ ප්‍රහීනය කෙලකිව ඕකට අපි කෙලෙස් සොලට තාස කරමවා එක තම ඇත්ත කතා ඒක හරිම ගැපලුව. ම් තේරුම් ගන්න එක තේරුම් ගන්න පුළුවන් ආයේ අව්බෝධය ලියට යනවා තරම් කෙලෙස් බර වැඩ අපි කෙලෙස් වලටත් තන්හා කරනවා ඒකිව අපි අපායටත් ආදරී පව් කරන්නත් අපි ආදරී. පව්වලට අපි සාධකාර දෙනවා නේද අනේ මොකට හොුම් හොඳ දෙයක් සාධසාදුක පෞද අන්නු මෝදගෙනවා ඒකයි මම කිවවේ ස්කන්ද වලටත් අපි තන්හා කරනවා ින් තමයි අපිට ගැලව අමාරම තැන ආර්යෂ්ටාංක මාම ගොඩාක් දෙසනා කරම් ධර්ම කැටි කරලා කියන්න හොදේ එළමන කියනු ධර්මරන ගොඩක් කටි කරලමකිීව ආර්යයෂ්්‍රක මාර්ග නෙක්කම්ම සංකපතිය නවා නෙක්ක මයිස් ක්‍රමි සංකපි නයිස් ක්‍රමය කියන්නේ හැරදා යනවා අත හරිනෝ අතහැර යුක්තේ මොනවාද කියනවා වස්තුකාම ක්‍රේශකා. ඉදදි පියල් දෙ පලට න දරම පුද් කර ද පිකුඩක් පින්ි කර න ෝ වල් රෝල කුත් වාහන වැඩකුත්න මේ එකක පසල්ටරි අ හහාදු න දනවයි කිය හිතන්න හ ැ වැඩ මට තන්නාවකොත්තුෑ එක මෙක්කු කාඩහරි පූජ කරන වරිත්‍ය කරනයි හිතන්න හුව අහාකොත් නෑ. ඒ වස්තු කාමය අතර වස්තුල් පිළිබඳ තරුවග න දැල් ලොකු උනානේ එයට දැනගේ තනීමම ජීවිකාව කෙනයන්න පුළුව ෙ ුක්්ට න්හාාව දුකරගන්න පුළො ැබයි. ලේෂකාම කියීනෙක් බලවා. මේක තමයි බුදු හාමුදුරුව අවුරුදු තිස් පහදදි බෝසතරන් වහන්සේ අවුරුදු තිස් පහේදී. කලේෂ පරෙන්ර්වාණයයට සිද්ධ කළේ. අපි කෙලෙස් සුලට තන්නහා කරනවා කෙලෙස් සභාවි දකිින් හරියමා. ඒක දකින්න නම් මේ විදර්සනා ප්‍ර්ඥාව ගොඩන්නගාගත්ත යුත්තුමයි නිරෝධය දැකිය යුත්තුමයි. සමුදයෙන් සමුදය ගොඩනගාගෙන මායාවක් වගේ අල්ලගෙනන්න උපාදාානය කරගෙනඉන්න අතරේ තියෙන නිරෝධය දැක යුතු එසේ නොදකින තාකල් කෙලෙස්වොලට ඇලියීමම් නැති කරන්න බෑ එහමුණම් පසේතමමා අයාර නිබ්බිදාව කලකිරීමම් කලකිරන්න කිරන්න සස්කාර රැස් කරන්න නෑ. ඇයි මේ රහනසගෙනෙ මනසේ මවිතනින් පසේ වැඩ කරන්න ඒනිසා සර්පයේක් කැගර දෙැම්මත් රහදන් වහන්සේට කන්න ඇතුළ පුද්ගලයෙක්ත් සූපත් කරගන්න ඉතිරි කර ගන්න රක්ෂ කරගන්න පුදගලයෙක්වත් උන්හසක ඇතුලි හම්වෙන්න. බාහිරත් හෙමයි. ඒකන් අදස් කරන්න එලිය සර්පයෙක් නැ ල ෙවල් දුරුවල් ය අනවාහන්න හැයි කියන්න රූපධර්ම ැයි කියන එකට නවම යන්නේ. හැබැයි කන්න හෝ රැකගන්න හෝ දුවන්න පින් හෝ කියලා මත් එයෙන්යුතු කෙනෙකම් බෙවෙන්න ැඋන් හස ඇතුි ඇයිඒ. සත්ව පුද්ගල සංඥාව මායාව අයින් කරලා. එක අයින් කරන ක්‍රමවේ දේ මෙන්න මෙහෙමයි. නිරෝධය දැකලා නිබ්බිදාව දැකලා ක්‍රූප ධර්මතල්ල තුළින් කෙලෙ සන්තර්මණය කරන්න කෙලෙ සල්ලන්න යන්නේ නෑ. ඔන්න ඕක තමයි මේ ප්‍රතිපදාව. මේ කිසරාට කොච්චර පැහදිලි කරගෙන යත් මේකේ හරය ඕකයි එනිසා බුදුරන්හසේ පහෙන පැහදිලි කරන මේ නන්දක හමුදුරුව අරමයාගෙන මූලික කරගෙන භික්‍ෂුහසනට මහනෙෙන. ස්‍රද්ධහා විතරත් ති බිල මදි සීලේ වඩන්න ඕන සීලේ විතරක් මදි සමතය වඩන්න ඕන සමතයට කරවස්ථාන හතරිසක කක්දක ඇති රනදඒ සමන්ඒ ගැන කියන්න ගීන අපි මමත් පඩිපුර වඩන්නේ මෛත්‍රී භානාවනපන සතුභාාවගේ දී අතමයිතවම් මමත් වෝගොල් වගේම සසරේ හරි අමාරුවෙන් මේ පේටික තේරුම් ගන්න ත් බුදු හාමුදුරුව මේ ගැුරු අමාරු දර්ම හරි ලස්න තැකින් අපිටල්ල දු නමකක්ද සරල තැන මේ ආයතන හයෙන් ලෝකයේ දකින්න. ආහිතන හය තුළම නිරුද්ධ කරන්න පුළුවන් මේක. සරල මෙම කෙටි තැනකටාව මොකක්ද මේ සමුදයෙන් සමුදේ සමුදයෙන් සමුදය එලාගෙන යන මේ වැලේ නැදතියන නිරෝධය කරක් නිරෝධය දකින්න. මේ මොහුතේ ජීවත්වෙනයි කියල කිව්වේ ඔන්න ඕකට. මේ මොහොතේ හිතට එ කලෙස් ධර්ම අදුරගත් තනං. ලෞටික වසයෙන් ඔබට සිතටාව තන්හාාවක්ම ඒගැන යුනිසු මනසිකාරය තිබුණුත් මගේ හිතර තන්හාාවක් මගේ හිතර තරහාවක්කව මගේ හිතර රශාවක්කවකල ඒ අයින්කර ගන්න පුළුවන් ඒකේ ගැඹුර තමයි අරකිවවේ එක ගැබුර මමගේ ලෞකික වසයෙන් මේ අවශ්‍ය කරද. ගැඹුර තමයි අරකිවේ මේ මොහොතේ තමන්ගේ හිතට අරමුණ වෙන යම් ඒ ආතන හරය හරහා ආපුූ යම් සිතුවිල් ලක්තිනව න සිතුවෙල හේතු ප්‍රත්යන්ගගේ හටගත්තාව හටගත්ත දෙයක් කියෙන නුවන පහළවෙින් නොන ඒ මොහොතේ හටගත් දේ දකින්න බෑ සිත්ත ඒතරම් බේකවත් ඕකට තවි නාඩ ඇතිනෙන ගේකට පස්සෙ කියන්න වෙලා පුළුවන්න්නම් youtubeුබලතියන මට කාල වෙලා චිත්තක්ෂන කියැන චිත්තක්ෂ දාාහතක්න සිද්ධහතා ඔ සිද්ධාහතක් හරිම වේගවද හරිරර කියනවා මේ පෘත්තුවිය කැරෙන වේගේයට වැඩිය පෘතිවයට අධිපති දෙවිය කෙටියෙන් කියන්නේ හදේ පෘතිවයට අධිපති දෙවියා මේ පෘතිවී වටේ කැරකෙන වේග වැඩි කියන ඒ පෘතිවයට අධිපති දෙවියාඒ පෘතිවේ වටේ කරෙන වේගයට වඩා වැඩියලු හිරිසඳු දෙන්නාගේ කැරකීම ඒ හිර සොඳු දෙන්නට අයිති දෙවරු දෙන්න කරකෙන වේගයට වැඩියලු වැඩිය කියනවා මේ හිතේබේකය ඒකට තව තියෙන වර මේ මුල මුලටම කියනවා එක දුනවායක ගැල් සියයක් එක ෂනයකින් ගැල් සියයක් පසරු කරගෙන යන්න විදින වේගේයට වැඩිලිෙල් ඔන්න හොමට ගන්නන්නේ ඕකද එක්ටර වේගවත් සිතක් මෙිහම අල්ලගන්න පුලුවන් හිම කතාබා කරලා එහෙනම් අපි මොකක් අඩුව සිත වඩල නෑ හිත වඩල නෑ ඇතිෙන්ට මේක නොතේරයේ වරද ඔබත් මගත් නෙවෙේ අපි ඔක්කෝගේම වරද සිත වඩල නැන්දා අර නිරෝධය දකින්න බෑ අර සිතිවිලි එ එ යන ඔය වේගේ අල්ලගන්න බෙහපිටයි. පැදිරිණේ. ඒනිසා මනස වඩන්න ඕන විදර්ශන ප්‍රඥාව වහා වැඩුව හම මේ මුොහොතේ සිතට එන අර ධර්මතාවයක් අදුනගන්න පුළුවන් වෙනවා. අඳනගත් තම අර කියන අනිත්තු දුක්ඛාණාතුම් සභාවේ දකිින් දකින්න අර නිබ්බිධාව කල කිරීම ඇති වෙලා. රූපධර්මතාවයන් කෙරෙහි උපාධානය කරගන්න තියෙන ආශාව අතහරෙන අතහැරියම් පසේ අර සත්ව පුද්ගල සඥාාව බාව ඒ හැකි නැති වෙලා ලෝක අල්ල ගන්න දෙයක් නෑ උන්වහන්සේට ඒ බඳු රහත් නික්ලේසි මනසක් ඇති ුතුමල්ලට ලෝකී මොන දෙවුණක් ප්‍රශ්නයන්. ආය වැඩන් ඇයි අල්ලගන්න දුක්කෙන් අතාහරම දෙයක් නෑදැන් ඔක්කුම අඇරලි වෙරයි මෙන මේක තමයි විදර්ස ප්‍රඥාවස්කඳධාතුව ආයතනයන් කෙරෙහි විදර්ශනා ප්‍ර්ඥාව යොමු කරන්නවල් මොකක්ද මේ ආයතන හාය තුළ බැහල නිරෝධය දකින උත්සාහ කරන්නල දුන්න පැයකිවරයි පුළුවන් විදිහට මම උත්සහ කර ගත්තා මේ ම මේ සර කරන්න හහින්ද මම් මේ අධදක හිමි කරලා මේ වගර ගත්තා මේක සාමාන්‍යෙන් අපිත් වටතාල් ලගෙන බණකි නකොට මේසුමට කියවෙන්නේන්න මේ හරි අවුලක් දැන් ඔහුගේ කාලෙ ප මේ ඔියන්ස එකට බන කියන්න හුුව ච්චාපී කැමි එකට හරුවෙන්න්න හරි මාරුව එකක හුරුුණි. දැන් කැම්ම එකට හරුුවවෙච්ච අපිට ය ෝඩියන්ේකට හුරුවෙන්න තිෙනවා ගැටක් හරි අම්මා ර මේක.ඉතින් මට ඕන කරේ හරි රහයි මේක මේක තේරුුණම හරි රහකි මෙත අහුනාලං පිටක කියාන්ටිපාකි නොනෙමේ ත්‍රිපිටකය නොකිවත් ප්‍රසනෙන මේ ටිකාල් ගත්තන ඉිතුරු ධර්මටික හොයාගෙන ගියුත් පුලුවන් හොයාගන්න බැරි නෑ එනිසා මේ කනගාට වෙන්නපා අපිට මේ ධර්මය තවමත් විවෘතයි තවමත් ඕනතරන් අපේ ගෞරණ සායින මටත් මේමතු බිසම උස අධ්‍යාපනය හැදැරවට මේද මට ුන්න මටත් තහුුණේ ඇත්තරම මාංකඩවල හමුදුරුවන්ගේ මේ කොට්මිලිකු මාරකස් පහදුරුව වගේ මේ උතුවන්හසල ධර්මය හමට පස්සේ මොකද විශ් දැල්ු සස්සධයම් එද මේවා. දසමයක් දන්නෙත් නෑ. බොරුවක් කරන්නේ. මොකු තිතන්නේ පාණික් කට්ටිය මට දැනිච්ච දවක් මේ කියන්නේ. මට මේ ධර්මය දැන් දැන් ටික ික මේ රහතේෙන්න්න බුදු හාඳරු කොෙහි තරන් ලස්සනද මේ ගැවුරු ඉතරන් ගැබුරුදම. රම ගැම්රු හැබයි හරි ලස්සනයි මේ ලොකුමමාය එහෙවනාට මේක අපි මර සුරදු පුුණු කරේ නැත්තන් මෙතන ගලියට ගීපු හැට ම අපි පේන ලොකෙන දැමගේ කාරක තන මගේ දවිතු ම යන්නම කන්න පුුරු හෙට වැට ආයිත්තර් ලෝක ඇත්තක් අපි එක තුන පස් දෙම හපුදී කෙලෙස් බර වැඩි මේක එලියට යන්න විදර්සන කළ යුතුමයි විදර්ශනාවට සමතයෙන්ඉ නැතුව ජම්පක දඩු වැෑයකවල්ද නි ක්‍රමාණකූල වෙන්න ඕන ඔබ තුළ බීජේ තියෙනමකදද බජ සද්ද ශ්‍රද්ධාව එක බජ. එක නැක්තම් බෑ එහෙම නැතියයි තමයි නිරාගමකින් පස්යෙන්. ශාස්්‍රෝ ගෞරවන්න දේශනය අහන්නන සද්ධාව තියෙන්න්න ඕන ස්්‍රද්ධාව සීලය ඊට පස්සේ සමතය විදර්ශනාව. ඕක තමයි මාර්ග ප්‍ර්ඥාවක්කි වේ සීල සමාධි ප්‍ර්ඥා අරයෂ්ටංගි මාර්ග එහෙමනිි බෙදෙන්නේ ර්ගගේ හන්න සීල සමාධි ප්‍ර්ඥා දැන් ඔබට පොඩි අර දළ සැකැස්මක් ඇතිනි ඕව වීව එකක් වගේ ඔලුවේ ඇතින විදර්සනාවක් ගොඩනගාගන්නුන් හෙමයිකින් මම අර කරුන් ටික නිකම්ම කියලා ගාන හරි කරුන් ටික සූත්‍ර දිමන්න මේවතියන්නේ ඒ නම් දැන් සම්මතිය වඩන් විදර්සනාව ගන්න කියලා ගාන මේ කර ධර්මය තවත් එක්තර සූත්‍රයක් ඇහවා විතරක් වෙනවා. හැල ේ සවාම එක් වනින් යුක්ගනින් පහැදිරි කර ගැනගේ වැදගත්ම මේක තමයි මේ බුදුරන්වාසගේ ධර්මය අල්ලගන්න ඕන ැඹුරුම රස්සම තැන සසරු දුකයි කියලා දැනවන ඒ දුකින් හතමතට. මේක හොයන්න ඉස්සරහට උත්සහ කරන්න අපි ධර්ම දේශනාව නිමා කරමු. අපි මේ පින්දී ළමමු හොමන්න. අද මේ වෙසක් හෝදා ධර්මදේශනා මාලාව තුළ. වෛද්‍ය පියල් ව ඉදී මහත් මහත් පන් දෙපල විශක න වන ඇතුළ අපේ දල්සමත්ය අනිකුත් තව පිරිසක්කිවයි පිරිසක් එකතු වෙලා අද මේ ධර්ම දේශනාවට ඇහු ගඳන්න වෛද ඉන්දි පියල් දෙපල අදම මේ ධර්ම දේශනාවට අනුග්‍ර හදාකත්වය දරන්නේ. දෙවුණවල්පල දයනයගේ උපන්දිනය නම ත කරගෙන ඒතිය නියටත්න් ලංකාවා සිසිීල් දිනාටත්න් සෙත් පතන්න වගේ මේගයායට පෙන් දෙන්න. පන්සිල් සමාදං වුණ මල් පූජ කළ පහම් පූජ කළ ගිලම් පස පූජ කළ. ධර්මයට අදාළ වැදගත් කරුණුය හුව වච නැහුුණ ධර්මය තුළ. මේ හැමා ආකාරයකම ලඟා කරගත් පුණ්ඥාභි සංකාර පුුණ්්‍යමය සිතුවිලි මේ සියලු මානසික ශක්තිය, අධ්‍යාත්මයක ශක්තිය ඉන්දී පියල්වල්පල දෙපලක නම දෙන්නගේ තියෙනය වන. දෙව්මේ වල්පල දියනිය ආශිරවාද ප්‍රර්ථනාකර මේ උතුම් පුුණේ ධර්මයන්ගේ ශක්තියෙන් සියලු දෙවියන්ගේ ආශිරුවාදය තුලින් ඇයට සුබූ පන්දිනයක්වා නිදුක්‍රලුව ගේ චර ජීවිනය සැලසවා ජීවිතය කරනකෙන. සියලුම කටයුතු. යට සාර්ථක කරගන්නට මේ පුුණි ශක්තිය ශක්තියක් දෛටයක් පවාසනාවක් අතුරුණුවන් ගැනන් තාශුරවාදේ දෙවියන් ගැන් තාශුරවාදේ ලැ බේවා ඒවාගේම පියල් ඉන්දිල් කළ වෛද්‍යතුන්තමනෙක් දෙපලගේ නමින් මල්මිය කියිය හැමදිනාටමත් මේ ධර්ම ශ්‍රවනය ධර්මදේශනාමය ධර්ම ශ්‍රවනමය බුද්ධ පූජාමය ගිලම්පස පූජාමය සියලු පින් මේ පින් හැමදිනනාටමත් අයිතව ගි අතිමගේ හමතත්ත තුළු ඔබේ නමින් මේ පරලෝගේ ප සල ග ඥාතින්ටන ෝදන් කරව හැමද නමත් මේ පින් අනුමෝදංගල යාගිලෝකයන් වාසනාවන්තක කරගනිත් දුක සිටිනම් දුකින් අතමි දේවා සැපොත් භාාවට පත්වවා දෙවිලෝක මනස්කෝක සැප ලබ උතුම් නිවංසූ ලබා ගැනීමම් පිණිස මියගේ හැම දෙෙනන්ටම මේ පින් හේතු වාසනාවේවා කියල සාධකාරදි ලපින් අනු මුදන් කරමු.ඒවාගේම මේ උතුම් මේ අධ්‍යාත්මක ශක්තියේ බලයන්තුනු රංග නන්තතාශිවාදයෙන්. දුකට බේදනාවට සන්තාපිට පත්තුලයිඉන ලංකාවන්ස සියලු දෙනාට සහනයක්ම සතුටක්කුදාබේවා කොසගිෙන නිවාගන්න හැකියාව ශක්තිය ල බේවා පින් කැමති ඇත්තන්ට හිත් පහලබේවා යුතුුද උකරන්න. ඒයට දෙවියන්ගේ මුරු ලංකාව සීලු දෙනාට දෙවියන්ගේ සිරුව දෙලබේ තුළු ං ගේාසිිරවා දල බේවා කායිතු මානසික සියලු දුක්කරදරු දුරුවෙලා. ැමතිනාගේ සිත්තුලට සහනය සතුර සමාධානය උදාවේවා මේ ධර්මශ්‍රවනය කරපු දොස්තර පියල් ඉන්දිබල්පල මහත්ම මහත්මීන් යතුළු එවාගේම අනික් මහත්මය නඟමුතකුණා මේ ඒවාගේම අපේ දල්සි තිතුම අනික් හැමදිනනාටමත් ඔබ හැමදිනාටමත් මේිය උතුම්පුුණේ ශක්තිය මේ ලෝක වසයෙන් කරන කියන කටුත් සාර්ථ කරගන්නටත් සතුටෙන් යුතුව සියලෝ කටයුතු ජීවිතය ඉෂ්ට කරගන්නට සතුටෙන් යුතුව විදර්ශනා ප්‍රඥාවක් ලබන්නට මේ ජීවිතයේ ගත කරලා දෙලව සුගතය ලබල උතුම් නිවංසුව ලබන්නට විදස්සනා ප්‍රඥ්ඥාව වඩාවර්ධනය කරගන්නට ඒ මාර්ග ප්‍රඥාව වඩන්නට මේ පුුණ ශක්තිය හේතුවාසන වේවා තුරංග්‍යාලන්ත ගුණ බල දෙව අංගාශරවාදේ වට යහප තක වේවා සීලු ප්‍රාර්ථනායිෂ්තුේවා මේ පින්ං ඔබාප හැම දෙනාටම නාක හමුරුවන් තු්‍ර හාරස්ථනය හැම දෙෙනනාට පත් නමින් නිවෙස්වල ඉන්න සහෝදුර දෙමවක් විදුරහහිමද නාටමත් මේ උතුම්බුණ ශක්තිය සසර පාර්විතා ධරමයක් ඒවා කියලා ප්‍රාර්ථනා කරගන්න මේ පින් එක්කම අප අම්මට තාතට ගාත කියලා පින්ද. දසමාසේවරකත්වා පෝසේ සෙවුද්ධිකාරණං ආයුදීගන් වස්සසතන් මාතු පාදන්න මා මහන්. බුද්ධිකාරු වලිංගිත්වා චුම්බිත්වා අපිය පුත්තකං රාජමජ්ජන් සුපතිට්ටන් පීතුපාදන්න මාමහන් හැම දෙනාටම තිරවාසවායි.